අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ කිසිම අරගලයක් මර්ධනයෙන් යටපත් කරන්න බෑ. අපි දන්නවා මේ වෙන විට බරපතල විදියට මේ අරගලයේ හිටපු සහෝදරව අත්අඩංගුවට අරන් තිනවා. අද දවසේ අර මෙතන යහපැත්තේ මහජන පුස්තකාල ළඟ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යමාල වල මණ්ඩලයේ කැඳවුම් ක්‍රියාකාරී ක්‍රියාක මධ්‍යම ගේව පැරගෙන ගිහිල්ලා තියෙනවා පොලිසිය ත්‍රිවිල්ලෙන් අතනරන් තියෙනවා. මේ වගේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ නැතර කරන්න ඕනේ. අපිව අත්අඩංගුවට අරගෙන අපිව ඉරේ දාලා මේවා නවත්තන්න බෑ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ මේ වෙනකොටත් අද ඉරගෙදර ඉන්න මැගසින් බන්ධනාගාරේ වමනක් නෙවෙයි රටපුරා බන්ධනාගාරවල ඉන්න මේ අරගල කරුවන් වහම නිදාස් කරන්න ඕනේ. ඔවුන් කිසි වරදක් කරලා නැහැ. මේ තමන්ගේ තියෙන ප්‍රශ්න වලට සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කරපු අය. සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කරපු අය. අය අරගල කරපු අය මේ ඉරේ දාන්නේ. මේ ඉරේ දාන්නේ කවුද? මේ අරගලේ නිසා බලයට ආපු රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව. අපි දන්නවා මේ වෙනකොට මේ රටේ දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ගේ මේ ඉන්නේ. ඒ ඡන්ද 134 පැහැදිලිවම 2030 අගෝස්තු මාසයේ තිබ්බ මැතිවරණය ආපු කට්ටියේ ඉන්නේ. අද වෙනකොට ජනමතය වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස් වෙච්ච ජනමතය එළිය තියෙද්දි මේ කූට ජනමතය දියාගන්න තමයි මේ රනිල් වික්‍රමසිංහ පාලනයට ඇවිල්ලා තියෙන්නේ. මේ ලෑස්ති වෙන මර්ධනයට අපි දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ හිටියට එයාගේ කෝට් එක අස්සේ ඉන්නේ රාජවක්සලා. තමන්ගේ වංචා වහගන්න, තමන් කරපුව වහගන්න, තමන්ට එළියට එන්න, එකා දෙන්නට එළියට ගාලා කතා කරන්න, තමාගේ පුතා රජ කරවන්න මේ කෝට් එක ඇතුළේ ඉන්න කට්ටිය තමයි මේ එකට එක්ක අවිලා මේ සෙල්ලම කරන්නේ. ඕවට අපි බය නැහැ. මේ රටේ වැඩ කරන පන්තිය, වෘත්තීය සමිතිය, ඒකාබද්ධ මේ ක්‍රියාවලියේ ඉන්නවා. අපි පැහැදිලිවම කියනවා සමස්ත ජනතාවත් එක්ක මේ අරගෙන අපි පෙරට ගෙනගෙන කාරණාව කියලා කැමති.